කොලම් කූට්ටම කතාවත් නානගම් කාර්යය කතාව වගේ කුතුහලයෙන් පිරිච්ච ලස්සන කතාවක් කියලා අපිට තේරෙනවා. ගමට ආපු ආගන්තුකයෝ දෙන්න කවුද කියන එක හරියට තාම කතාවේ විස්තරයක් නැති වුණත් ඉතින් එතනින් එක්කෙනෙක් ටිකක් සල්ලි තියෙන කෙනෙක් අනිත් එක්කෙනා අයගේ ඩ්‍රයිවර් කියන එක ඉතින් අපිට පෙන්නලා තියෙනවා. ඇත්තටම ඉතින් මේ දෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ මිනිමෙරුමක් කරන එකක් දැකලා ඒක දැකපු නිසා තමයි ඉතින් මේ දෙන්නව එළවගෙන ඉන්නේ. මැරේ වගේක් ඒ වෙලාවේ තමයි ඉතින් බස් එකට හැපිලා මේගොල්ලෝ ඉතින් බස් එකේ නැගලා ගමට එන්නේ. හරි කොහොම හරි ඉතින් දැන් කොහොම හරි ඉතින් ගුරුන්නාංශක රූකඩ දෙකක් නැති වෙලා තියෙන්නේ. ඒක ගත්ත ඉතින් තමන්ගේම පුතා. නමුත් ඉතින් අහුවෙලා තියෙන්නේ මේ ගමට ආපු ආගන්තුකයෝ දෙන්න. දැන් ඉතින් අර ගුරුන්නාංශකේ දූත් එක්ක යාළු වෙන්න කොල්ල හැමතැනම හොයනවා. ඔය අතරදී ඉතින් අද කොටසිටි කොහොම හරි මේ දෙන්න ඇවිත් ඇවිත් ඉන්නකොට උන් දෙන්න දැකලා මේ දෙන්නා වෙලවගෙන එනකොට ඉස්සරහට එනවා පොලිසිය. පොලිසිය ඉතින් එන්නේ ගුරුන්නාංශේ දුවයි ගිහිල්ලා දාපු එන්ට්‍රිය විභාග කරන්න. ඉතින් එන්ට්‍රියක් දැම්මොත් අනිවාර්යෙන් ඒක විභාග කරන්න ඕන. මේ වෙලාවේදී ඉතින් මේ දෙන්න ඉස්සරහට එනකොට පොලිසියෙන් දකිනවා. මේ වෙලාවේදී ඉතින් මේ දෙන්න හිතන්නේ මේ දෙන්නව අල්ලන්න එනවා කියලා. ඒක නිසා ඉතින් මේ දෙන්න ආපහු කැලේ පනිනවා. ඒකෙන් වෙන්නේ ඉතින් මේ දෙන්න තවත් අමාරුවේ වැටෙන එක. ඊට පස්සේ ඉතින් ගමේ අයත් ඇත්තටම හිතන්න ගන්නවා බොහෝ දිනෙක මෙයා තමයි දෙන්න තමයි ඉතින් කොලම් කූට්ටම හොරකම් කරලා තියෙන්නේ කියලා. අත කොටසෙත් ඉතින් මේ දෙන්න අරුන් දෙන්නගෙන් බේරිලා ඉතින් පොලිසියුනුත් බේරලා කොහොම හරි කැලේ පනිනවා. ඔය විදිහට ඉතින් ටික කාලයක් කට්ටි පැන පැන තමයි ඉතින් මේ දෙන්නට ඉන්න වෙන්නේ. ඇත්තටම ඉතින් රූකඩ කූට්ටම් දෙක හොරකම් කරේ කවුද කියන එක දැම්මනම් කතාව ඉලිවෙන්නේ නැහැ. හරි ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අද කතාවේදී වෙන්න තියෙන්නේ. ඔයාලත් ඉතින් කොලම් කූට්ටමේ ඉදිරියට වෙන දේවල් බලන්න අපගේ channel එක subscribe කරන්න.